दक्ष भाव्यक् තේරෙනවද? එහෙම හිතන කෙනා තුල දක්ෂ භාවයක් තියෙන්න ඕනේ. එතකොට මේ දක්ෂ භාවයේ තියෙන කෙනා ඒ සඳහා විවාහ වෙන්න ඉස්සෙල්ලා ඉඳන්ම පේ වෙන්න ඕනේ නෝනා. තේරෙනවද? ඒවා විවාහ වෙන්න ඉස්සෙල්ලා ඉඳන් ඒ අරමුණු ඒ දෙන්නා ඒ අඹසැමියන් දෙදෙනා ඒ සම්බන්ධව කතිකාව කරගෙන මෙවැනි ලහපත් දරුවෙක් මන් ලබනවායි කියන කාරණේ හිතෙන් දැනගෙන ඒ ධර්මානුකූලවම ජීවිතයට යොමු වෙලා. තේරෙනවද? තමන් ඒ ස්වර්ණමාලී සෑසමදුන් ළඟට හරි ජයශ්‍රී මහා බෝධෙන් සම්දුන් ළඟට හරි එවැනි ඒ පූජනීය උතුම් තැනකට ගිහිල්ලා තමන් ඒ බුදුන් වන්දනා කළේ අවශ්‍යවත් පිළිවෙත් කරලා එවැනි අදිෂ්ඨානයන් ඇති කරගෙන මම මේ ජීවිතේම සිල්පද පහ රැකගෙන මේ ආකාරයෙන් මේ මාස තුන ජීවත් වෙලා මට යහපත් දරුවෙක් අපිට ලැබේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ජීවත් වුණා. එවැනි ප්‍රාර්ථනාවන් නොලැබෙනවා කියලා අපිට කියන්න පුළුවන් කම නැහැ නෝනා. ලැබුණා නොලැබුණා වෙනම ප්‍රශ්නයක්. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා ඒ ආකාරයෙන් දරු සම්පතක් බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු වෙන. තේරුණාද? මොකද දැන් අපි දුර්වල වුණොත් අපි සීලයෙන් දුර්වල නම් සද්ධාවෙන් දුර්වල නම් ඊට අදාළ උපත් තමයි අපේ මව් කුසවල් වලට එන්නේ. ඒක නිසා අවසානයේ දරුවනු දුකටපත් වෙන්න පුළුවන් අම්මාවරුනු දුකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ තියෙන ව්‍යසනවන් වලින් යම් ප්‍රමාණයකට හරි මිදෙන්න. ඒ කියන්නේ අපි එවැනි දරු සම්පත් බලාපොරොත්තු වෙනවා නම් ආගිමක වශයෙන් ඒ පටන් ගැනීමේ පටන් ඒ කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරලා හොඳ සිල්වත් ජීවිතයක් ගත කරමින් සිල්වත් දරුවෙක් මගේ කුසට ලැබේවා කියලා ඒ කටයුතු කරන් තමනු සීලය තුල ශක්තිමත් සද්ධාව තුල පින්කම් කරමින් ඒ ජීවිතේ ඉස්සරහට අරන් ගියොත් ඒ යහපත් දරුවෙක් නොලබෙනවායි කියන කාරණයක් අපිට යන්න බැහැ නෝනා. ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ගොඩාක් දුරට ඉඩ තියෙනවා. මොකද එවැනි සිතුවිල්ලක් සකස් වෙන්නේ එයා තුල එවැනි දරුවෙක් ලබන්න තියෙන පින නිසාමයි. එවැනි දරුවෙක් ලබන්න යාට පිනක් නැත්නම් එවැනි සිතුවිල්ලක් යාට සකස් වෙන්නේ නැහැ. එවැනි සිතුවිල්ලක් සකස් වෙන්නේ නැහැ. එවැනි දරුවෙක් ලබන්න පින තියෙන නිසායි එයාට ඒ ආකාරයේ සිතුවිලි සකස් වෙන්නේ.